මං ඔයාට පොරොන්දු වුණා going to කියන වාක්‍ය රටාවෙන් පාඩම් හතරක් අරගෙන යනවා කියලා. ඒ පාඩම් හතරෙන් තුන්වෙනි පාඩම තමයි මේක. අනිත් පාඩම් දෙක ඔයා බැලුවේ නැත්නම් පහළ description එකේ තියෙනවා ඒවට links. ඒ links වලින් ගිහිල්ලා ඔයාට පාඩම් දෙක බලන්න පුළුවන්. අද පාඩමෙන් අපි මොනවද ඉගෙන ගන්නෙ? අපි පියවරෙන් පියවර බලමු. ඔයාට මතකයි පළවෙනි පාඩමෙන් මං ඔයාට ඉගැන්නුවා මෙන්න මේ වගේ වාක්‍යයක් නිර්මාණය කරගන්න ආකාරය. He is going to eat. ඔහු කන්නයි හදන්නේ. He is going to eat. ඔහු කන්නයි හදන්නේ. කොහොමද මේක නිර්මාණය කරගත්තේ? He කියන කතෘපදයේ මුලට දැම්මා. He කියන එකට අදාළ වෙන be verbs එක is කියන එක දෙවිනියට දැම්මා. ඊට පස්සේ going to කියන වචන දෙක දැම්මා. ඊට පස්සේ eat කියන ක්‍රියාපදය දැම්මා. ඒ විදිහටනේ මේක නිර්මාණය කරගත්තේ. හරි. ඊට පස්සේ going to කියන වාක්‍ය රටාව ගැන කියලා දෙන්න මම නිර්මාණය කරපු දෙවෙනි පාඩමෙන් මම ඔයාට කියලා දුන්නා මේකේ ප්‍රශ්නය හදන හැටි. මේකේ ප්‍රශ්නය හදන හැටි. කොහොමද ප්‍රශ්නය හදන්නේ? පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මොකද්ද? දෙවෙනියට තියෙනවනේ is කියලා වචනය. ඔය be verb එක අන්නේ be verb එක is කියන වචනය වාක්‍ය මුලට අරගෙන එනවා. මුලට අරගෙන ආවහම එතකොට මේකේ ප්‍රශ්නය නිර්මාණය වෙනවා. Is he going to eat? Is he going to eat? ඔහු කන්නද හදන්නේ කියන ප්‍රශ්නය නිර්මාණය කරගන්න පුළුවන්. හරි. දැන් මොකද්ද අපි කරන්නේ? දැන් අපි කරන්නේ විශේෂ දෙයක්. WH word. මොනවද මේ WH word කියලා කියන්නේ? ඔයා දන්නවා What, why, when, where, how, which, who, whom, whose කියලා වචන කිහිපයක් තියෙනවා. ඒවට කියනවා අපි WH words කියලා. මේවා ප්‍රශ්න අහනකොට තමයි අපි වැඩිපුරම භාවිතා කරන්නේ. හරි. එතකොට මේ WH word එකක් අපි මේ ප්‍රශ්න වාක්‍යයේ මුලට දානවා. මොකද්ද WH word එක? What කියන WH word එක අපි මේ වාක්‍යයේ මේ ප්‍රශ්න වාක්‍යයේ මුලට දානවා. දැන් what කියන එකේ අදහස මොකද්ද? මොකද්ද කියන එක තමයි what කියන්නේ. what කියන එකේ අදහස මොකක්ද? හරි. එතකොට what is he going to eat? what is he going to eat? තේරුම් මොකද්ද? මොනවද ඔහු කන්න හදන්නේ? දැන් what එක නැතුව කිව්වොත් is he going to eat? ඔහු කන්නද හදන්නේ? තොර වට් එක දැම්මහම මොනවද ඔහු කන්න හදන්නේ? හරි. මොනවද ඔහු කන්න හදන්නේ? what is he going to eat? අන්න ඒ වගේ WH word කිහිපයක් අපි මේ වාක්‍ය රටාවත් එක්ක සම්බන්ධ කරලා වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි බලමු. මේවා අනිවාර්යෙන්ම ඔයාට ඉංග්‍රීසි කතා කරනකොට වැදගත් වෙනවා. ඔයාට අහන්න වෙනවනේ නේද? ඔහු මොනවද කන්න හදන්නේ? what is he going to eat? එහෙම අහන්න වෙනවා. හරි. අපි බලමු තව උදාහරණ කීපයක්. හරි. කොහොම වුණත් මේ ඊළඟ උදාහරණයට යන්න ඉස්සර වෙලා පොඩි දෙයක් බලමු. මෙන්න මේ වාක්‍යයේ මුලින්ම තියෙන්නේ මොකද්ද? WH word එකනේ. ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ be verb එක. එක්කෝ am නැත්නම් is නැත්නම් are කියන be verb එක තමයි දෙවෙනියට තියෙන්නේ. තුන්වෙනියට තියෙන්නේ කතෘපදය. I, we, you, they, he, she, it මොකක් හරි කතෘපදයනේ. ඊට පස්සේ තියෙන්නේ going to කියන වචන දෙක. ඊට පස්සේ තියෙන්නේ ක්‍රියාපදේ. ඔය පිළිවෙල හොඳට මතක තියාගන්න. ඔය පිළිවෙල හොඳට මතක තියාගෙන අපි ඊළඟ වාක්‍ය නිර්මාණය කරමු. දැන් අපිට ඕනේ වෙනවා මෙන්න මේ වගේ දෙයක් කියන්න. අපි කතා කරනකොට මෙන්න මේ වගේ දෙයක් කියන්න ඕනේ වෙනවා. මොකද්ද? මොනවද ඔයා කරන්න හදන්නේ? මොනවද ඔයා කරන්න හදන්නේ? එතකොට මොනවද කියන එකට වචනය what. what කියන WH word එක මුලට දානවා. ඊට පස්සේ ඔයා කියන එකනේ අපි කතෘපදයේ විදිහට ගන්න. ඔතන ඔයා කියන එකට වචනේ මොකද්ද? you. you කියන එකත් එක්ක යෙදෙන be verb එක මොකද්ද? am isa වලින්. ආ කියන එකනේ. එහෙනම් ආ කියන එක තමයි what එකට පස්සේ යොදන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි you කියන කතෘපදයේ යොදන්න ඕනේ. ඊට පස්සේ මොකද යොදන්න ඕනේ? going to කියන වචන දෙක. ඊට පස්සේ ක්‍රියාපදයේ. ක්‍රියාපදයට අපි පාවිච්චි කරන්නේ දැන් මෙතනදී do කියන ක්‍රියාපදේ. do කියන එකේ අදහස තමයි කරනවා කියන අදහස. එතකොට what are you going to do? what are you going to do? ඔයා මොනවද කරන්න හදන්නේ? ඔයා මොනවද කරන්න හදන්නේ? what are you going to do? what are you going to do? හරි. ඔයා මොනවද කරන්න හදන්නේ කියලා වෙලාවක් වගේ දෙයක් ඕන නම් ඔතනට දාන්න පුළුවන්. අපි කියමු මෙහෙම ඔයා මොනවද කරන්න හදන්නේ අද හවසට? අද හවසට කියන කෑල්ලට අපි මොකක්ද එකතු කරන්න ඕනේ? this evening. what are you going to do
this evening. ඔයා මොනවද කරන්න හදන්නේ අද හවසට? එතකොට අද රැට what are you going to do tonight? අද රැට ඔයා මොනවද කරන්න හදන්නේ? what are you going to do tonight? අද රැට ඔයා මොනවද කරන්න හදන්නේ? එතකොට හෙට කියලා කිව්වොත් what are you going to do tomorrow? what are you going to do tomorrow? ඔයා මොනවද කරන්න හදන්නේ හෙට? ඕනනම් අපිට මෙහෙම ලබන සතියේ වගේ එකක් දාන්න පුළුවන්. එතකොට ලබන සතිය නම් next week ලබන සතියේ what are you going to do next week? what are you going to do next week? ඔයා ලබන සතියේ මොනවද කරන්න හදන්නේ? ඉතින් ඔය වගේ වාක්‍ය අදහස් වෙනස් කර කර අපිට නිර්මාණය කරන්න හැකියාව තියෙන්න ඕනේ හොඳින් කතා කරන්න නම්. අපි යමු ඊළඟ example එකට. කඩේකට ගිහිල්ලා මොනවා හරි මිලදී ගන්න හදනවා. එතකොට අපි අහනවා යාගෙන් මොනවද ඔයා මිලදී ගන්න හදන්නේ? මොනවද ඔයා මිලදී ගන්න හදන්නේ? අපි කොහොමද මේ වාක්‍ය නිර්මාණය කරන්නේ? මොනවද? what? ඊට පස්සේ ඔයා කියන එකනේ කතෘපදේ. ඔයා කියන එකට කතෘපදයට ඉංග්‍රීසි වචනේ you, you සමග භාවිතා වෙන උපකාරක පදේවත් be verb එක are. එතකොට are කියන එක තමයි what එකට පස්සේ යොදන්න ඕනේ. මේක ප්‍රශ්නයක් නේ නේද? ඊට පස්සේ තමයි අපි you කියන කතෘපදේ යොදන්න ඕනේ. ඊට පස්සේ going to කියන වචන දෙක, ඊට පස්සේ ක්‍රියාපදය by. හරි, මෙලිදී ගන්නවා අදහස දෙන by කියන ක්‍රියාපදය. එතකොට සම්පූර්ණ වාක්‍ය නිර්මාණය වෙලා ඉවරයි. What are you going to buy? What are you going to buy? ඔයා මොනවද මිලදී ගන්න හදන්නේ? කොහොමද අපි කියන්නේ? What are you going to buy? What are you going to buy? ඔයා මොනවද මිලදී ගන්න හදන්නේ? ඔයා හිතන්න මෙහෙම කවුරු හරි මොනව හරි කඩන්න හදනවා. ඉතින් අපි මෙහෙම අහනවා. ඇයි ඔයා මේක කඩන්න හදන්නේ? ඇයි ඔයා මේක කඩන්න හදන්නේ? එතකොට කොහොමද අපි ඒක ඉංග්‍රීසියෙන් අහන්නේ? එතකොට ඇයි කියන එකට අපි why කියන wh word එක දානවා. ඇයි කියන එකට why කියන wh word එක දානවා. ඊට පස්සේ මොකද දාන්න ඕනේ? ඇයි ඔයා මේක කඩන්න හදන්නේ? ඔයා you. එහෙනම් you සමග භාවිතා වෙන be verb එක are. එතකොට are කියන වචනේ තමයි අපි වාක්‍ය දෙවෙනියට දාන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නිසා. ඊට පස්සේ අපි කතෘපදයේ විදිහට you කියන එක දානවා. ඊට පස්සේ going to කියන වචන දෙක දානවා. ඊට පස්සේ break කියන වචනේ දානවා. එතකොට කඩන්න හදන්නේ මේකනේ. මේක කියන එකට අපි this කියන එක වාක්‍යයකට දානවා. දැන් වාක්‍ය සම්පූර්ණයෙන් නිර්මාණය වෙලා ඉවරයි. එතකොට මොකද්ද වාක්‍ය? Why are you going to break this? Why are you going to break this? ඇයි වා මේක කඩන්න හදන්නේ? Why are you going to break this? ඇයි වා මේක කඩන්න හදන්නේ? ඔයා හිතන්න බලන්න මෙහෙම කවුරු හරි කෙනෙක් එකපාරට මොකක් හරි භාෂාවක් ඉගෙන ගන්න පටන් ගන්න හදනවා. එතකොට අපි කියමු ඒ භාෂාව මොකද්ද? ප්‍රංශ භාෂාව කියලා. ප්‍රංශ භාෂාවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? French. French කියලා තමයි ප්‍රංශ භාෂාවට කියන්නේ. එතකොට අපි කෙනෙක්ගෙන් අහනවා ඇයි ඔහු ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න හදන්නේ? ඇයි ඔහු ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න හදන්නේ? අපි කොහොමද ඒක ඉංග්‍රීසියෙන් අහන්නේ? ඇයි කියන එකට why. Why කියන එකට පස්සේ am is are කියන වචන තුනෙන් එකක් යොදන්න ඕනේ. එතකොට ඔහු ගැනනේ අපි අහන්නේ. එතකොට ඔහු කියන එකට අදාළ වචනේ he කියන එකට අදාළ am is are තුනෙන් මොකක්ද අදාළ වෙන්නේ? is කියන එක. ඊට පස්සේ he කියන කතෘපදය. ඊට පස්සේ going to කියන වචන දෙක. ඊට පස්සේ ඉගෙන ගන්නවට අදහස් කරන ක්‍රියාපදය මොකක්ද? learn. learn කියන වචනේ. ඊට පස්සේ ප්‍රංශ භාෂාවට අදාළ වචනය french. කියන වචන ටික යෙදුවම වාක්‍ය නිර්මාණය වෙලා ඉවරයි. පිළිවෙල මතක තියාගන්න අනිවාර්යෙන්ම. Why is he going to learn French? Why is he going to learn French? ඇයි ඔහු ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න හදන්නේ? ඔයා හිතන්න මෙහෙම ගැහැණු ළමයෙක් ඉන්නවා. ගැහැණු ළමයා දැන් අඬන්න ලෑස්ති වෙනවා. අඬන්න ලෑස්ති වෙනකොට අපි අහනවා ඇයි ඇය අඬන්න හදන්නේ? ඇයි ඇය අඬන්න හදන්නේ? කොහොමද අපි අහන්නේ? Why is she going to cry? Why is she going to cry? දැන් ඔයා දන්නවා මේකේ එන පිළිවෙල මොකද්ද? ඉස්සෙල්ලම WH word එක, ඊට පස්සේ be verb එක am is are තුනෙන් එකක්,
ඊට පස්සේ කර්තෘපදය IV you they he she it වගේ කර්තෘපදය ඊට පස්සේ going to කියන වචන දෙක ඊට පස්සේ ක්‍රියාපදය මෙතන ක්‍රියාපදයේ විදිහට යෙදුනේ cry කියන වචනය හරි ඔයාලා හිතන්න බලන්න මෙන්න මෙහෙම කට්ටියක් ගියා කොහේ හරි ගමනක් එතකොට අද රැට ඒගොල්ලෝ ඉන්නේ නැහැ එතකොට කෙනෙක් අහනවා කොහෙද ඒගොල්ලෝ නවතින්න හදන්නේ අද රැට කොහෙද ඒගොල්ලෝ නවතින්න හදන්නේ අද රැට කොහොමද අපි මේක වාක්‍යයක් විදිහට නිර්මාණය කරන්නේ කොහෙද where කොහෙද where ඊට පස්සේ දාන්න ඕනේ අපි be verb එක ඒගොල්ලෝ කියන එකට අදාළ වෙන වචනේ they they සමග භාවිතා වෙන be verb එක are එතකොට ආ කියන වචනේ තමයි අපි වාක්‍ය දෙවෙනියට දාන්න ඕනේ ඊට පස්සේ තුන්වෙනියට කර්තෘපදයේ දේ ඊට පස්සේ going to කියන වචන දෙක ඊට පස්සේ ක්‍රියාපදය නවතිනවා කියන අදහස දෙන ක්‍රියාපදය තමයි stay stay කියන ක්‍රියාපදයට පස්සේ අද රැට කියන කෑල්ලක් එකතු කරන්න එපා එතකොට අද රැට කියන එකට අපිට දාන්න පුළුවන් tonight කියන යෙදුම හරි ඊට පස්සේ වාක්‍ය නිර්මාණය කරලා ඉවරයි කොහොමද වාක්‍ය where are they going to stay tonight where are they going to stay tonight කොහෙද අද රෑ ඒගොල්ලෝ නවතින්න හදන්නේ ඔයා හිතන්නේ මෙහෙම කවුරු හරි ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා එතකොට අපි එයාගෙන් අහනවා කවද්ද ඔයා ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න හදන්නේ කවද්ද ඔයා ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න හදන්නේ කොහොමද අපි ඒක ඉංග්‍රීසියෙන් වාක්‍යයක් විදිහට නිර්මාණය කරන්නේ කවද්ද when කවද්ද when ඊට පස්සේ දාන්න ඕනේ අපි be verb එකනේ be verb එක දානකොට ඔයා කියලානේ අපි කිව්වේ ඔයා කියන එකට වචනේ you you සමග භාවිතා වෙන be verb එක are ආ කියන එක දෙවෙනියට දානවා ඊට පස්සේ ඔයා කියන එකට අදාළ වචනය you කියන එක තුන්වෙනියට දානවා ඊට පස්සේ going to කියන වචන දෙක දානවා ඊට පස්සේ පටන් ගන්නවට අදහස් කරන ක්‍රියාපදය start කියන වචනය ඊට පස්සේ දානවා ඊට පස්සේ මොකද්ද පටන් ගන්නෙ ඔයාගේ ව්‍යාපාරයනේ ඔයාගේ ව්‍යාපාරයට මොකද්ද කියන්නේ your business අපි වාක්‍ය අගට දානවා. එතකොට වාක්‍ය සම්පූර්ණයි. එතකොට කොහොමද අපි මේ වාක්‍ය කියන්නේ? When are you going to start your business? When are you going to start your business? කවද්ද ඔයා ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න හදන්නේ? ඔයා හිතන්න බලන්න මෙහෙම කෙනෙක් කඩේකට ගිහිල්ලා බඩු ගත්තා. අරගෙන ඉවර වෙලා තවත් ගන්න හදනවා. එතකොට අපි අහනවා එයාගෙන් වෙන මොනවද ඔයා මිලදී ගන්න හදන්නේ වෙන මොනවද ඔයා මිලදී ගන්න හදන්නේ එතකොට කොහොමද අපි මේ වාක්‍ය නිර්මාණය කරන්නේ වෙන මොනවද what else ඊට පස්සේ ඔයා කියන එකට you you කියන එකට අදාළ වෙන be verb එක are කියන වචනය අපි ඊට පස්සේ යොදනවා ඊට පස්සේ you කියන කර්තෘපදය යොදනවා ඊට පස්සේ going to කියන වචන දෙක යොදනවා ඊට පස්සේ මිලදී ගන්නවට අදාළ වෙන by කියන වචනය යොදනවා එතකොට වාක්‍ය නිර්මාණය වෙලා ඉවරයි what else are you going to buy what else are you going to buy වෙන මොනවද ඔයා මිලදී ගන්න හදන්නේ හරි එහෙනම් ඊළඟ පාඩමෙන් නැවත හමු වෙනතුරු ඔයාට සුබ දවසක්